මෙවර එක් දින ලෝක කුසලානයේ තරඟ 20ක් අවසන් ඒ කියන්නේ හතරවන අදියර අවසන් කියලා අපට සඳහන් කරන්නට පුළුවන් සියලුම කණ්ඩායම් තරඟ හතරක් මේ වන විට අවසන් කරලා තියෙන්නේ. ඉතින් මේ වන විට සියලුම කණ්ඩායම් එක තරඟයක් හරි ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඉතින් අපි බලන්නට යන්නේ පිතිකරුවන්ගේ දක්ෂතා ගැන විශේෂයෙන්ම මෙහිදී ගත්තාම මේක ඇත්තනම පිතිකරුවන්ගේ තරඟාවලියක් වන බවට අපි පුහුණු තරඟවලදීම දැක්කා. ඒක දැන් ඔප්පු වෙමින් තියෙනවා. ඉතින් මේ වන විට මේ තරඟ 20ේදී දකුණු අප්‍රිකාවයි එංගලන්තයයි අතර තරඟය වෙන විට ශතක 16ක් වාර්තා කිරීමට සමත් වෙලා තියෙනවා. ඉතින් අවසාන ශතකය ලබා ගත්තේ ක්ලාසන් අපි දන්නවා සුපිරි ශතකයක් ලබා ගත්තා. පළවෙනි ශතකය ලබා ගත්තේ කොන්වේ. අනික විශේෂම කාරණේ තමයි මේ ශතක 16 ආස්සේ දකුණු අප්‍රිකානු ශතක 5ක්ම තියෙනවා. ඉතින් අපි දන්නවා ශ්‍රී ලංකාවට ලබා ගත්තා එතනින් ශතක 3ක් ඩිකොක් වැන්ඩඩුසෙන් වගේම මාක්‍රම් ඊට පස්සේ ඩිකොක් ආයි ශතකයක් ලබා ගත්තා. ඊට පස්සේ ක්ලාසන් ශතකයක් ලබාගෙන තියෙනවා. ඉතින් එහෙම බලපුවම ශතක 5ක් ඔවුන් ලබාගෙන තියෙනවා. නව සීලන්තයෙන් ශතක 2යි පාකිස්තානයෙන් ශතක 2යි ශ්‍රී ලංකාවෙන් ශතක 2යි ඉන්දියාවෙන් ශතක 2යි ඕස්ට්‍රේලියාවෙන් ශතක 2යි එංගලන්තයෙන් 1 ශතකයයි විදිහට තමයි මේ වන විට තරඟාවලිය තුල ශතක වාර්තා කරලා තියෙන්නේ. ඉතින් ශතක වාර්තා කරපු ක්‍රීඩකයන් විදිහට ගත්තොත් එහෙම කොන්වේ, රචින් රවීන්ද්‍ර, වැන්ඩඩුසෙන්, ඩිකොක් ශතක 2යි, රිස්වාන්, ෂාෆික්, රොහිත් ශර්මා, මාක්‍රම්, ඩේවිඩ් මලාන්, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, විරාත් කෝලි, වෝන, මාෂ්, අන්තිමේට ක්ලාසන්. ඉතින් ඔය ශතක 16 තමයි වාර්තා වන්නේ මෙවර තරඟ 20ක් ඇතුළත. ඉතින් මුල් වටේ තරඟ තව තියෙනවා 25ක්. ඉතින් තව තරඟ 25ක් ඇතුළත ශතක කීයක් වාර්තා වෙයිද කියලා අපි බලමු. ඒ වගේම අවසන් පූර්ව තරඟ 2යි අවසාන මහා තරඟයකුත් ඉතිරි වෙලා තියෙනවා. ඉතින් තරඟ 20ක් අවසානයේදී පිතිකරුවන්ගේ ලයිස්තුවේ හොඳම නැත්නම් වැඩිම ලකුණු ලාභීන් විදිහට ගත්තොත් එහෙනම් මොහොමඩ් රිස්වාන් තමයි අංක 1 සිටින්නේ. ඔහු තරඟ 4ේදී 294ක් ලබාගෙන තිබෙනවා. 131ක් හොඳම සාමාන්‍ය 98යි ශතක 1යි අරුශතක 1යි. ශර්මා අංක 2ට ඉන්නවා. තරඟ 4යි 265යි සාමාන්‍ය 66යි ශතක 1යි අරුශතක 1යි. කෝලි අංක 3ට ඇවිල්ලා ඉන්නවා. 259යි 129යි වේගය ශතක 1යි අරුශතක 2යි. කොන්වේ අංක 4ේ ඉන්නේ 249යි 1 ශතකයයි සාමාන්‍ය 83යි. ඩිකොක් තරඟ 4ේ 233යි ශතක 2යි 58යි සාමාන්‍ය. සදීර සමරවික්‍රම ඔන්න 6 වෙනි ස්ථානයේ ඉන්නවා. ශ්‍රී ලංකාවෙන් අංක 1ට ඉන්නේ 230යි සාමාන්‍ය 76යි ශතක 1යි අර්ධශතක 1යි. වෝන 228යි 1 ශතකයයි සාමාන්‍ය 57යි. කුසල් මෙන්ඩිස් 8 වෙනි ස්ථානයේ ඉන්නවා. 218යි ශතක 1යි අර්ධශතක 1යි 54යි සාමාන්‍ය. රචින් 215යි 71යි සාමාන්‍ය ශතක 1යි අර්ධශතක 1යි. 10 වෙනි ස්ථානයේ මාක්‍රම් 205යි 51යි සාමාන්‍ය ශතක 1යි අර්ධශතක 1යි විදිහට තමයි සඳහන් වන්නේ. පළවෙනි අංක 10 ගත්තොත් තරඟ 20ක් අවසානයේදී නැත්නම් එක කණ්ඩායමක් තරඟ 4ක් අවසානයේදී ඔන්න ඔය විදිහට තමයි සඳහන් වෙන්නේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.